ನಾಯಕ ತುಮಗೆ ಪ್ರಶ್ನೆಯ ವಿವಿಧ ಆಯತನ ರಾಶಿಯ ಹಾ ವಿವಿಧ ಅಮಾತ್ಯಾಂಶ ರಾಶಿಯ ಆವರಣ ಪರಿಧಿ ಇಲ್ಲಲ ತಿನ್ನಿ ಈ ದವಸೆ ಮೇಕ ಲಭುಣಮ ಅದ ದಿನ ಪ್ರಾಯೋಗಿಕ ಮೇ ಸಿಯಲ್ಲಟಮ ಉತ್ತರ ದೀಮೇ ಹಕ್ಕಿಯಾವಕ್ ಅಪಿರನೆ ಏ ಉನಾಟ ಗರು ಕಥಾನಾಯಕ ತುಮನೆ ಮುದಲ್ ಅಮಾತ್ಯಾಂಶೆ ಸತ್ವ ತಿಬೆನ ಏ ತೊರತುರು ಟಿಕ ಅಪಿ ಲಭಾ ದೆನವ ಗರು ವಿದುಲಿ ಬಲ ಹಾ ಬಲಶಕ್ತಿ ಅಮತ್ತುಮ ಇನ್ನವ ಎತುಮಾಟ ಸಂಬಂಧ ಪ್ರಶ್ನೆ ವಲ್ಟತ್ ಅಪಿ ಉತ್ತರ ಲಭಾ ದೆನವ ඉතිරි ප්‍රශ්න මම අදාළ ආයතනවල ලැබුණාම ඒක සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. කරු කතානායකතුමනි මම මුලින්ම කැමැති කියන්නට ඊයේ දවස දුලම අපි තර්ක කරපු ආකාරයට මේකට විවිධ හේතු රාශියක් බලපාලා තියෙනවා. කොවිඩ් කාලය තුල ලොක්ඩවුන් කරන්න කියලා අපි කියනවා. ලොක්ඩවුන් කරාම ආය අරින්න කියලා කියනවා. ආර්ථිකයේ සංකෝචනය වෙලා තියෙනවා. ඒකෙන් ප්‍රථම වතාවට මේ රටේ ආර්ථිකය 2020 වර්ෂයේ ඍණ 3.6ක් ලෙස සංකෝචනය වුණා. ඒක රජයක් හැටියට අපිට පාලනයෙන් තොර දෙයක්. ඒ අරුණාම ගරු කතානායකතුමනි ඔබතුමා දන්නවා ලෝකයේ ඉන්ධන මිල 100%138කින් වැඩි වෙලා තියෙනවා. ඩොලර් 37ට 40ට 50ට තිබුණු ඩොලර් බැලරලය අද 110 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒක ලංකාවේ ඩිප්‍රීෂියේෂන් එක ගත්තම ශාල පාඩුවක් රජයට දරන්න සිද්ධ වෙනවා. නමුත් අය රටේ ජනතාවගේ ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා මේ කටයුතු කරගෙන යනවා. එම නිසා තමයි මම ඊයේ ඔබතුමාට ප්‍රකාශ කරනකොට කිව්වේ මේක මේ අඟිල්ල දික් කරන ප්‍රශ්නයක් නෙවෙයි ඊට වඩා ඔබට ගිය ජාතික ප්‍රශ්නයක්. අපි විතරක් නෙවෙයි මං උදේ මේ කියවගෙන ආවා පකිස්තානයේ ඊජිප්තුවේ නේපාලයේ ආර්ථිකයට සහ සමහර රටවල් වල ආර්ථිකයට වෙලා තියෙන මහා වින්නැහිය. එම නිසා මේ අවස්ථාවේදී අපි කටයුතු කළ යුත්තේ නැවත නැවතත් අර පුරුදු විදියටම ඇඟිල්ල දික් කර අඩුපාඩු හොයනවට වැඩිය ජාතික ප්‍රතිපත්තියකට එකඟ වීමයි. ගරු කතානායකතුමනි ඒකට යටත්ව මා උත්තර ටික දෙන්නම්. පළවෙනි උත්තරය ඇස්තමේන්තු ජනගහන දරිද්‍රතා අනුපාතය 2019 14.3 මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ මහ බැංකු වාර්තාව. ඊළඟ ප්‍රශ්නය පළවෙනි ප්‍රශ්නය 2021 වර්ෂයේ විරැකියා ප්‍රතිශතයේ අනුපාතය 5.1 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2021. දෙවැනි ප්‍රශ්නය සමස්ත ජනගහනයේ කුප්‍රම ප්‍රතිශතය දුග්ගීතාවයට පත්වී ඇද්ද 14.3 2019 වන විට එය ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2021. තුන්වැනි ප්‍රශ්නයට උත්තරය 2022 මාර්තු මාසයේ අවසානයේදී නොපිය වූ රාජ්‍ය ගණනය ණය ගණනය කිරීම සඳහා අවශ්‍ය දත්ත මෙතෙක් ලැබී නොමැත. 2019ට සාපේක්ෂව කොපමණ ප්‍රමාණය වැඩිවීමක්ද 2019 අවසානයේදී ට්‍රිලියන 14.15ක් ගෙවන්න තිබිලා තියෙනවා. 2021දී ට්‍රිලියන 19.4ක් ඒ අනුව ට්‍රිලියන 5කින් වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ වර්තමාන පස්වෙනි ප්‍රශ්නයේ උත්තරය වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමග 2019 වසර අවසානයේදී බදු ප්‍රතිසංස්කරණ පැකේජයක් හඳුන්වා දුන්න අතර එය හුදෙක් ඉහළ ආදායම් ලබන පුද්ගලයන් පමණක් ඉලක්ක කර සිදු කරන ලද ප්‍රතිසංස්කරණයක් නොවන අතර බදු ගෙවීමට හිමිකම් ඇති සමාජයේ සියලුම ස්තරයන් නියෝජනය වරින් පරිදි සිදු කරන ලද්දකි. එයින් බලාපොරොත්තු වූයේ ඒ අවස්ථාවේදී ආර්ථිකයට උත්තේජනයක් ලබා දී වැඩි වශයෙන් සංවර්ධනයට මඟ පාදා ගැනීම සඳහායි. එනමුත් 2020 සිදුවුණු කෝවිඩ් අනතුර හේතු කොටගෙන ඒ බලාපොරොත්තු වූ ප්‍රතිපාදන ඒකෙන් ලබා ගැනීමට නොහැකි වුණි. හයවැනි ප්‍රශ්නයට උත්තරය බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය 1999 වෙනකොට ලංකාවේ බඩු ගෙවන්නන් මිලියන 1,05,000ක් වෙලා තිබුණා. 2020 වෙනකොට 1,36,000කට අඩු වෙලා තියෙනවා. 2021 වෙනකොට 4,12,000කට අඩු වෙලා තියෙනවා. ඒ අනුව මිලියනකින් පමණ බදු ගෙවන්නන් ලියාපදිංචි වීම අඩු වෙලා තියෙනවා. මේක විශාල ප්‍රශ්නයක්. මේ බඩු අඩුවීම බදු අඩුවීම සම්බන්ධයෙන් ඒ අරුණාම එකතු කළ අගය මත බදු ගෙවන්නන් 2019 වර්ෂයේ 29,000ක් තිබිලා තියෙනවා. 2020 වන විට ඒක 8,331කට බැහැලා තියෙනවා. 2021 වන විට 9,082 ඉන්නවා. 20,000කින් වැට් බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ අනුව
ඊළඟ ප්‍රශ්නයට මම උත්තර දෙන්නම් ගරු කතානායකතුමනි 2019 වර්ෂයේදී පොලී ගෙවීමේ ප්‍රතිශතය 47.7යි 2020දී ඒක 71.7ට වැඩි වෙලා තියෙනවා 2021දී 72කට වැඩි වෙලා තියෙනවා ඊළඟ ප්‍රශ්නයට ගරු කතානායකතුමනි ලෝක බැංකුවේ ලෝක සංවර්ධන දර්ශකය අනුව ලෙබනනය 2019 වර්ෂයේ රජයේ ආදායමට සාපේක්ෂව රජයේ ණයවලට ගෙවන පොලිය 50% අතර ඒ ලෝකයේ වැඩිම රජයේ ආදායම සාපේක්ෂව රජයේ ණයවලට ගෙවන පොලිය සහිත රට විය. එවකට ශ්‍රී ලංකාව මෙම අගය 44.7% ලෙස වාර්තා කරමින් මේ දශකයේ දර්ශකයේ දෙවැනි ස්ථානයේ පසු විය. 44.5% අගේ වාර්තා කරමින් 2019 වර්ෂයේදී සැම්බියාව මෙහි තෙවන ස්ථානයේ පසු විය. කෙසේ වුවද ජාත්‍යන්තර මූලාධාර මූලයේ දත්තවල අනුව 2020 වර්ෂයේදී මෙම අගය 71.7% ලෙස වාර්තා කරමින් දර්ශකයේ පළවෙනි ස්ථානයේ ශ්‍රී ලංකාව තිබෙනවා. එම වසරේදී මේ අගය 46.7% වූ පාකිස්තානයේ මේ දර්ශකයේ දෙවන ස්ථානයේ පසු වෙනවා. නවවන ප්‍රශ්නයට පිළිතුර 2022 වසරේ අප්‍රේල් මාස අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත මට්ටම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.9ක් වූ අතර එහි සංයුතිය පහත සංඛ්‍යාව අනුව සැකසේ. විදේශ මුදල් සංචිත බිලියන 1,700,673යි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංචිතය 65.5යි. විශේෂ ගැනුම් හිමිකම 117යි. රත්තරන් 29.8යි. අනෙකුත් සංචිත වත්කම් 21යි ඇමරිකානු ඩොලර් මිලියන. දැනට පවතින නිල සංචිත ප්‍රමාණය ආනෑන මූල්‍යණය කිරීමට අමතරව තවත් අවශ්‍යතා සඳහා යොදා ගන්නා අතර ආනෑන මූල්‍ය සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා හැකි පමණින් පවතින විදේශ සංචිත ප්‍රමාණයට යටත්ව පාසුකම් සලසා ඇත. 10 වන ප්‍රශ්නයට පිළිතුර චීන රජයේ මගින් විනිමය හොමාරු ක්‍රමය එනම් ස්වප් යටතේ ලබා දුන් යුවාන් බිලියන 10 ලබා දීමේදී පැන වූ කොන්දේසි වන්නේ මාස 3ක ආනෑන වියදම සපුරා ගැනීමට අවශ්‍ය වන විදේශ සංචිත ප්‍රමාණය පවත්වා ගැනීම හෝ කෙටි කාලීන බාහිර ණයට සාපේක්ෂව විදේශ සංචිත අනුපාතය 100%ට වඩා අඩු අගයක පවත්වා ගැනීම එසේම එම කොන්දේසි යටතේ මෙම ස්වප් පහසුකම ලබා ගැනීමට සුවිශේෂ හේතු වූයේ එම පහසුකම ශුන්‍ය පොලී පිරිවැයක් සහිතව විදේශ සංචිතයන්ට එකතු කිරීමේ හැකියාව සහ ඉහත කොන්දේසි වලට අදාළ ආර්ථික දර්ශක නුදුරු අනාගතයේ වඩා යහපත් බවට පත්වේයි බලාපොරොත්තු වූ නිසාය. 11 වන ප්‍රශ්නය ඔය ඩොලර් මිලියන 750කට යකඩ ගැනීම සඳහා කටයුතු කරා කියන එක සම්පූර්ණ අසත්‍යක්. පෙරේද අපි මුදල් අමාත්‍ය වංශය සම්බන්ධයෙන් ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරලා කරුණු ඉදිරිපත් කරා. මම හිතන්නේ මේ ප්‍රකාශය කියවුවනම් ඒ නිවේදනයක් කිවීමේ වගකීමක් ඕනෑම පුද්ගලයෙකුට තියෙනවා. ඒ නිවේදනයේ අනුව ගරු කතානායක තුමනි මේ මිලියන 750ක් ස්ටීල් ගැනීම සඳහා අපි කවදාවත් සැලසුම් කරලා තිබුණේ නැහැ. ඒක සම්පූර්ණ බොරුවක් අසත්‍යක් නිර්මාණය කරන ලද ප්‍රබන්ධයක්. ඒ අවස්ථාවේදී අපි මුලින් බලාපොරොත්තු වුණේ ගරු කතානායක තුමනි මේ රටේ කර්මාන්ත සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ජනතාව මේ කර්මාන්තකරුවන් අවශ්‍යයි කියලා තිබුණා. ඒක යකඩ විතරක් නෙවෙයි. ඒ සඳහා මිලියන 500ක් මුලින් ඇස්ටමේන්තු කරලා තිබුණා. පස්සේ ඒක 260කට අඩු කරලා තිබුණා. එහිදී එක කම්පෝනන්ට් එකක් හැටියට ස්ටීල් ගැනීම සඳහා යොදවාගෙන තාම තියෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 40යි. එහෙනම් මේක සම්පූර්ණ අසත්‍යක්. මේ අවස්ථාවේදී මේ අසත්‍ය සිරීම සුදුසු නැවන බවයි මගේ විශ්වාසය. 15 වන ප්‍රශ්නය 11 12 13 14 සඳහා අපි මම හිතනවා සමහර ප්‍රශ්න වලට අපේ ගරු විදුලි බල අමාත්‍යතුමා උත්තර ලබා දෙයි. 15 අපෙන් ඉල්ලලා තියෙන දෙයකටත් ඊ ගැටළු විසඳීමට අපි කඩිනමින් කටයුතු කරගෙන යනවා. 16 වන ප්‍රශ්නය V සඳහා නයිට්‍රජන් අවශ්‍යතාවය සපයීම සඳහා යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ආනයනය කිරීමට අපේක්ෂා කරන අතර ඒ සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ යටතේ ආනයනය කිරීමට මූලික සාකච්ඡා ආරම්භ කර ඇත. වී වගාව සඳහා ස්වභාවික ඛනිජ පොටෑසියම් ක්ලෝරයිඩ් ප්‍රසම්පාදනය සඳහා අන්තර්ජාතික තරඟකාරී මිල ගණන් කැඳවීමට කටයුතු කරන ලදී. එහෙත් කිසිවෙක් මිල ගණන් ඉදිරිපත් කර නොමැත. මේ පොහොර බණ්ඩි පොහොර ලෙස යෙදීමට අවශ්‍ය බැවින් පොහොර මිලදී ගැනීම සඳහා විදේශ විනිමය සපයා ගැනීමට ලෝක බැංකුව සමග සාකච්ඡා කර ඇත. මේ වංශේක මන්ත්‍රීතුමා පොලේ පවතින මිල ගණන් හා වංශේක මන්ත්‍රීතුමා ඔබතුමා ආසනයට ගියා නම් හොඳයි. අස්ථාවර බව හේතුවෙන්
ප්‍රසම්බන්ධ කරන අවස්ථාවේ පවතින මිල ගණන් පදනම් කරගෙන මිල තීරණය කරනු ලබයි. හරි. අර කතානායකතුමනේ. හරි ඉන්ෆිනැන්ඩ් මන්ත්‍රීතුමා. කරුණාකරලා අසනේට යන්න. ගරු කතානායකතුමනේ. ගිහිල්ලා සාකච්ඡා කරගන්න. අපි පොන්සේකා මන්ත්‍රීතුමා. කතානායකතුමනේ. ඔබතුමත් යන්න අසනේට. නෑ. ගරු කතානායකතුමනේ. එළිය ගිහිල්ලා සාකච්ඡා කරගන්න. සර් එළිය ගිහිල්ලා සාකච්ඡා කරගන්න. ඉතින් ඔබ දනාලා කෑ ගහනවද නැත්නම් අනිත් මිනිස්සු කෑ ගහන්නේ? Dan isi hata deka yata te Prasna dolaha karuna gala nisad denna man tumala 17 sandaha pilituru wenat amaatyanshe wetin laba gati yutu athara ema prashna sandaha pilituru metek ema amaatyanshe wetin ma weta ewa nomata ema pilituru ma weta labimen pasu sabagatha karana bawata da garu sabawata danwa sitimi pasugiya kaale simaveedi digin digarama sidu wu vidan viduliya visandikirima hetuwen gruha ekaken ha karmaanthe viduli paribama kopapraayaka adu weda kiyala hala thiyenawa pasugiya maasa 6 tule visuli visandikirima nisa aarthikeeta Kenegat api idiriyedi esiyulu prashna walata uttara denna balaporottu wenawa viduliya saha kanija tel sambandhayen prashna walata garu kathanayakathumani vipakshanayakathumani obathumage prashna walata uttara sapeyima sadaha mama garu viduli balaha balashakti amaathyathumata aaradhana karanawa